මෙන්න දැන් ලැබුණු කනගාටු දායක පුවතක්. ජනප්‍රිය රංගන ශිල්පීවරයෙකු වූ විල්සන් කරුණාරත්න මහතා මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට එම මහතා 79 වන වියේ පසු වූවා. විල්සන් කරුණාරත්න මහතා 1942 ඔක්තෝබර් මාස 28 වන දින උපත ලැබීය. එතුමා ශ්‍රී ලාංකික චිත්‍රපට නළුවෙකු සහ ප්‍රයෝග අධ්‍යක්ෂකවරයෙකි. සිංහල සිනමාවේ හොඳම දෘෂ්ටියා ලෙස සැලකෙන විල්සන් කරුණාරත්න මහතා මූලික වශයෙන් ප්‍රධාන විරුද්ධවාදියා ලෙස බොහෝ ප්‍රභේද හරහා චිත්‍රපට 240කට වැඩි ගණනක් රඟපා ඇත. විල්සන් කරුණාරත්න මහතා 1974 දී වසරේ හදවත් නැත්තෝ චිත්‍රපටය හරහා සිය මංගල සිනමා රංගනයට පිවිසියේ ස්ටන්ට්මන් කෙනෙකු ලෙසය. ඒ සමග ඔහු සිංහල චිත්‍රපට 250කට වැඩි ප්‍රමාණයක් හා රූපවාහිනී කතාමාලා 15කට වැඩි ප්‍රමාණයක විශේෂයෙන්ම දුෂ්ටයා ලෙස රඟපෑවේය. තවද ඔහු මාලිනී පොන්සේකා මහත්මියගේ සතර චේතනා චිත්‍රපටයේ නිකලස්ගේ චරිතය වෙනුවෙන් කුසලතා සම්මානයද දිනා ගත්තේය. ඉතින් අපගේ මෙම ආදරණීය සටන් නළුවාට අපි නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.